අයිබෝවන් අස්විද ජෝතිෂ මැදුර සමග දත් අපි එකතු වෙලා අලුතෙන් මේ සතිය තුළ පවතින ග්‍රහ කාර්ය සම්බන්ධයෙන් ලග්නෙන් ලග්නයට කොහොමද කියලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568 වන වෙසක් මස අවතියවක තිතියෙන් ආරම්භ වන සතිය තුළ පලාපල අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව සමග සම්බන්ධ වන ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සතිය තුළ මුල නැකතින් ආරම්භ වෙලා පුවසල, උත්‍රසල, සුවන, දෙනට, සියාවස, පුවපුටුප යන නැකත් වලින් සතිය අවසන් වෙනවා පළවෙනිදායින් ජූනි මාසයේ පළවෙනිදායින්. මේ සතියේ බුධගේ ග්‍රහ මාරුවක් සිදු වෙනවා 2024 මැයි මාසයේ 21 වෙනිදා. ඒ වගේම චන්ද්‍රයා මේ සතියේ ධනු, මකර, කුම්භ, මීන යන රාශිවල ගෝචර වෙනවා. ඉතින් මේ සතිය තුළ 2024 මැයි 26 වෙනිදායින් ආරම්භ වන සතිය තුළ යෝග කිහිපයක් පවතිනවා. රුචක යෝගය, කේමද්‍රම යෝගය, සංඛ යෝගය, විෂ්ණු යෝගය, ජය යෝගය, ශකට යෝගය, හර්ෂා යෝගය යන යෝග පවතිනවා මේ සතිය තුළම. ඉතින් ඔබගේ මේ සතිය තුළ උපන් දරුවන්ට වඩා සුබදායක යෝග පවතින සතියක් බව මතක තබා ගන්න. ඉතින් මේ සතියේ ඔබට මට කොහොමද ලග්නෙන් ලග්නයට සුබ අසුබ පලාපල ගෙනහැර පෙන්වන්නේ කොහොමද කියලා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2024 වර්ෂයේ මැයි මාසයේ වෙසක් මාසයේ අව තියවක තිතියෙන් ආරම්භ වන සතිය තුළ ලග්නෙන් ලග්නයට පලාපල ගෙනහැර දක්වන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් ආරම්භ වෙන සතියේ මේ 26 වෙනිදායින් ආරම්භ වන සතියේ ලග්නාධිපතියා කුජ ග්‍රහයා 12 වෙනි ගෝචර වීම සිදු වෙනවා. ඒ වගේම චන්ද්‍රයා 9 වෙනි ගෝචර වීම සිදු වෙන නිසා මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ඉතා සුබදායක සතියන්තයක් ඇති බව මතක තබා ගන්න. වියදම් වැඩි වන අතර ඔබගේ ආර්ථිකය මනා කලමනාකාරීත්වයකින් පවත්වා ගැනීමට සිදුවන සතියයි. ඒක නිසා ඒ ගැන ඉතාම හොඳින් මතක තබා ගන්න. හරි නිවැරදි මනා කලමනාකාරීත්වයකින් ආර්ථිකය සකස් කර ගන්නවා නම් වඩාත්ම හොඳයි. විදේශ හිමිකම්. විදේශීය ආදායම ලබා ගැනීමට හැකියාව පවතින සතිය. ඒ වගේම පුණ්‍ය කර්මවල යෙදීමට පුළුවන් හැකියාව තිබෙන සතියක්. ඔබගේ පාප කර්ම යටපත් කර ගැනීමට සහ ඉදිරියට දමා ගැනීමට ඔන්න කාල සීමාව උදා වෙලා තිනවා. මේ සතිය තුළ ඔබ සෙත් කවියක් කියලා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේලා වෙනුවෙන් වතාවත් ඉෂ්ට සිද්ධ කරනවා නම් වඩාත් යෝග බව පෙන්눔 කරනවා. ඒ වගේම කතාව නිසා ඔබට නිന്ദා අපහාස විඳීමට සිදුවන සතියන්තයක්. ඒක නිසා තමන්ගේ කට පරිස්සම් කරගන්න වඩාත්ම සුදුසු සතියන් බව මතක තබා ගන්න. ඒ වගේම ගේදොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැවති ගැටලු निराකරණය කර ගැනීමට හැකියාව පවතන සතියන්තය. ඒ වගේම ජීවිතයේ වෙන කවදාකටත් වඩා හොඳින් සැලසුම් සහගතව කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට හැකියාව පවතිනවා. ආර්ථික ශක්තිමත් කර ගැනීමට හැකියාව පවතිනවා. වගේම තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. ඔබට සුබදායක ආරංචි ලැබීමට ඉඩකඩ තියෙන සතියක් බව මතක තබා ගන්න. විවාහ මංගල උත්සව සඳහා ආරාධනා හිමිකම් තියෙන සතියක් බව මතක තබා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ ගෝචර වෙනවා මේ කාලේ. ඒක නිසා ලග්නාධිපතියා ඉතා හොඳ බලවත් අයුරින් ගමන් කරන නිසා ඔබගේ මේ සතිය තුළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ හැකියාව පවතින සතිය. චන්ද්‍රයා 8 වෙනි ගෝචර වීම ඉතා අසුබදායක බවක් පෙන්눔 කරනවා. හදිසි අනතුරු, වැටීම්, තැලීම්, තුවාල වීම සහ හදිසියේ ඇතිවන රෝගාබාධ වලට හේතු කාරණා තියෙන සතියක් බව මතක තබා ගන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ උගුර ආශ්‍රිතව
සෙම ආසාදන නිසා හටගන්නා කැක්කුම් වේදනා වලට හේතු කාරණා පවතින බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම කට මෙහෙවා කටයුතු කරන නිවේදන කටයුතු හෝ එහෙමත් නැත්නම් වෙනත් තමන්ගේ කතාව හරහා ජනප්‍රියත්වයට පත් අය ප්‍රවේශමෙන් කටයුතු කරන් තමන්ගේ උගුර ආසාදිත තත්වයකට පත්වීමට හැකියාව පවතින උසුබ ලග්නෙන් උපන් අයෙක් නම්. ඒ වගේම රැකියාවේ උසස් වීම වලට හේතු පවතිනවා. රැකියාව ස්ථීර කරගැනීමේ හැකියාව පවතින සතියක්, ආර්ථික මනා කළමනාකාරීත්වයක් ඇති කරගත හැකි සතියක්. ඒ වගේම මූල්‍ය කර්මණාකරණය නිවැරදිව සිදු කරගත්තොත් ඔබට මේ සතියේ ඉතා හොඳින් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගත හැකි බව පෙන්වුම් කරනවා. හදිසි ධනලාභ වලට හේතු තියෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. උසුඹ ලග්නයෙන් උපන් අයෙක් නම් මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතියා 11 වෙන්නේ ගෝචර වෙනවා. බුද්ධිය මෙහෙවා කටයුතු සිද්ධ කිරීමට හැකියාව පවතින කාලයක් තියෙන්නේ. සාහිත්‍යයට කලාවට වගේම ලේඛන කලාවේ සම්බන්ධතා ඇති අයට මේ සතිය ඉතාම සුබදායක බවක් පෙන්වුම් කරනවා. විවාහ කාරක යෝජනා මේ කාලයේදී ඉතා සාර්ථක සඵලත්වයක් පවතින බැවින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රමාද විවාහ දෝෂ තිබුණා නම් ඒ විවාහ ප්‍රමාද දෝෂ මගහරවා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් උදා වෙලා තියෙනවා. ඒ වගේම පෙර පින් ඉස්මතු කර ගැනීමට හැකියාව පවතිනවා. පුංචි පුණ්‍ය කර්මවල මේ සතියේ නියැලෙනවා නම් ඔබට තවත් වඩාත් සුදුසු කාල සීමාවක් සතියක් තුළ පවතින බවක් පෙන්වුම් කරනවා. ආර්ථික ශක්තිමත් කර ගැනීමට හැකියාව පවතින සතියක්. ස්ථීර ධනයක් තැන්පතුවක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින සතියක්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් මේ සතිය ඔබට ඉතා සුබදායක වැඩදායක සතියක් බව පෙන්වුම් කරනවා. කටක ලග්නය. කටක ලග්නය උපන් ඔබගේ ලග්නාධිපතියා ගෝචර වීම සිදුවන්නේ 6 වෙන්නේ. කටක ලග්නයන මේ කාලයේ ඒ රාෂ්ටක අෂ්ටමේ රාෂ්ටක කාල සීමාවක් ගෙවෙන නිසා ඔබ නිතර තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් වතාවත් ඉෂ්ට සිද්ධ කරනවා නම් වඩාත් සුබයි. මොකද මේ කාලේ රෝග පීඩාවලට හේතු කාරණා තියෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම නීතිය සම්බන්ධ ගැටලු වලට මුහුණ දී තියෙන කෙනෙක් නම් නීතිමය ගැටලු තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින සතියක්. ඒ ගැනනේ සැලකිලිමත්ව කටයුතු සිදු කරනවා නම් වඩාත්ම සුදුසු. ගේ දොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් සම්බන්ධව පැවති ගැටලු මේ කාලයේ තවදුරටත් වැඩි වීමට හේතු කාරණා පවතින බවක් පෙන්වුම් කරන නිසා ඒ ගැන සැලහොඳින් සැලකිලිමත්ව කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා නම් කටක ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය හරියට කළමනාකරණය කරගත්තොත් ඉතා හොඳින් ගෙවීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපතියා රවි ගෝචර වීම සිදු වෙනවා 10 වෙන්නේ. තමන්ගේ රැකියාව සම්බන්ධ මෙතෙක් පැවති ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම රැකියාවේ උසස් වීම වලට හේතු පවතිනවා. ඒ වගේම රජයෙන් ආධාර උපකාර ලැබීමට ඇති හැකියාව පවතින සතියක්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම චන්ද්‍රයා හස්වැන්නේ ගෝචර වීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල සාර්ථක ක්‍රමවේද ගොඩනැගී තියෙන බවක් පෙන්වුම් කරන සතියක්. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ මේ කාලය තුල ඉතා හොඳින් තමන්ගේ කටයුතු කළමනාකරණය කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ගේ දොර යාන වාහන තමන්ගේ වත්කම් ගොඩනගා ගැනීමට හැකියාව පවතින සතියක් නිසා ඔබට මේ සතියේ තා සුබදායක කටයුතු වලට යොදා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ගෝචරය බුධ ග්‍රහයා ලග්නාධිපතියා බුධ ගෝචරය සිදුවෙන්නේ 8 වෙන්නේ. ලග්නාධිපති 8 වෙන්නේ ගෝචර වීම නිසා කන්‍යා ලග්නයෙන් උපන්න අයට මේ සතිය තුල ඉතා සැලකිලිමත්ව කටයුතු සිදු කිරීමට සිද්ධ වෙන කාල සීමාවක් ගොඩනැගිලා තියෙනවා.
හදිසි අනතුරු වැටීම් තැලීම් තුවාලවීම් වලට හේතුකාරණා තියෙන බවක් පෙන්නුම් කරනවා. ආර්ථික කායික මානසික පීඩනවලට හේතු පවතින කාල සීමාවක් නිසා සැලකිලිමත් වෙන්න, තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමට වෙහෙස මහන්සි වෙයි කටයුතු සිදු කරනවා නම් වඩාත්ම හොඳයි. ව්‍යාපාර හෝ ස්වයන් රැකියාවල නිරත අයගේ රැකියා දියුණුවට වෙහෙස මහන්සියෙන් උත්සාහයෙන් කැපවීමෙන් දියුණුව ගොඩනැගී තියෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම ගේදොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැවති ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතින ඔබට මෙතෙක් නොලැබුණ තමන්ගේ හිමිකම් වලට උරුමකම් කියාපෑමට හැකියාව පවතින සතියක් බව පෙන්නුම් කරනවා. තුලා ලග්නය. තුලා ලග්නය ලග්නාධිපතියා සිකුරු ගෝචර වීම සිදුවෙනවා 9 වෙනි. ඒ වගේම චන්ද්‍රයා 3 වෙනි ගෝචර වීම නිසා තුලා ලග්නයේ හිමි ඔබට මේ කාලයේ නිඳා අපහස වලට හේතු පවතින කාල සීමාවක්, නොකල වැරදි වලට හසු වීමට ඉඩකඩ පවතින කාල සීමාවක්, ඒක නිසා ප්‍රවේසම් වෙන්න, ස්ථාන මාරු වලට හේතු පවතින බවක් පෙන්නුම් කරනවා. රැකියාවේ හෝ තමා කරන කටයුතු වල වෙනත් ස්ථානයකට මාරුවක් මේ සතිය තුල පෙන්නුම් කරනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න, ගේ දොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාල සීමාව, කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ක්‍රමවේද ගොඩනැගී තියෙන කාල සීමාවක්, විවාහ කාරක යෝජනා වලට හේතු කාරණා පවතින සතියක්, ඒ ගැන සැලකිලිමත් වෙන්න, උත්සව වලට සහසම්බන්ධ වීමට හැකියාව පවතින කාල සීමාවක් ගොඩනැගිලා තියෙන මේ සතිය තුළ ඔබට විවාහ යෝජනා සාර්ථක කර ගැනීමට හැකියාව පවතින සතියක්. උච්චික ලග්න. උච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතියා කුජ ගෝචර වීම සිදුවෙනවා 5 වෙනි. ඒ වගේම චන්ද්‍රයා 2 වෙනි ගෝචර වීම නිසා හදිසි ධනලාභ වලට හේතු තියෙන බවක් පෙන්වුම් කරනවා. භූමියෙන් ලාභ උපයා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක්. ඒ වගේම රැකියා උත්පාදන අලුත් නව නිපැයුම් වලට හේතු කාරණා පවතින බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමන්ගේ නිවසේ ගෘහ අලුත් වැඩියාව සහ ගෙදර අලුත් බඩු භාණ්ඩ වලට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අලුත් අලුත් දේ මිලදී ගැනීමට සිදුවන සතියක් බව පෙන්වුම් කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන සතියක් බව උච්චික ලග්නයෙන් උපන් ඔබට පෙන්වා දෙන සතියක් මේ සතිය. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපතියා ගුරු ගෝචර වීම සිදුවෙනවා 6 වෙනි. ඒ වගේම චන්ද්‍රයා ලග්නගත වෙලා තියෙනවා මේ සතිය තුල. ඔබට නීතිමය ගැටලු පැවතුනා නම් ඒ නීතිමය ගැටලු වලට සාමාන්‍ය निराකරණය කරගැනීමේ හැකියාව පවතින සතියක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ගේදොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැවති ගැටලු මගහරවා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් නීති පැවතුනා නම්, නීතියේ ගැටලුවක් පැවතුනා නම් ඒ නීතිමය ගැටලු වළක්වා ගැනීම සහ මගහරවා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක්. රැකියාව උසස් වීමට හේතු පවතින බවක් පෙන්වුම් කරනවා. තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක්. අනිත් අයගේ නින්දා අපහාස හමුවේ නොසැලී සිටීමට හැකියාව පවතින සතියක් බව පෙන්වුම් කරනවා මේ සතිය ඔබට. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතියා සෙනසුරු ගෝචර වීම සිදුවෙනවා 2 වෙනි. චන්ද්‍රයා 12 වෙනි විදේශ ගමන් විදේශ කටයුතු වලට හිමිකම පවතුනත් ඒවට ඇති බාධාවන් මගහැරී නොමැති බවක් පෙන්වුම් කරනවා. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයෙක් නම් මෙතෙක් බාධා පැවතුනා නම් ඒ බාධාවන් තවදුරටත් ගැටලු සහගත තත්ත්ව බව පෙන්වුම් කරන නිසා ප්‍රවේසම් වෙන්න, වංචනික යන් හට හසු වීමට ඇති ඉඩකඩ වැඩි සතියක් බව පෙන්වුම් කරනවා. ඒ නිසා මේ සතිය තුල ඔබගේ වටිනා දේ ආරක්ෂා කර ගැනීමට සිදුවන බවක් පෙන්වුම් කරන සතියක්. ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි. රැකියාවේ උසස් වීම වලට හේතු පවතිනවා. ගෙදර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් අලුත් කර ගැනීමට හැකියාව පවතිනවා. ගෙදර අලුත් වැඩියාවක් මේ සතිය තුල සිදුවීමට නියමිත බවක් පෙන්වුම් කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතියා ලග්නයේ ගෝචර වෙනවා. චන්ද්‍රයා 11 වෙනි ගෝචර වීම නිසා මේ සතිය ඔබට
ඉතා සුවදායක සතියක් බව පෙන්නුම් කරනවා. තමන්ගේ ශාස්ත්‍රෘන් වහන්සේලා වෙනුවෙන් හොඳ හොඳින් වතාවත් ඉෂ්ට සිද්ධ කරනවාන වඩාත්ම යෝග්‍යයි. මොකද මේ සතිය තුළ ඔබගේ අකුසල කර්ම යටපත් කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්නුම් කරනවා. විසක් සතිය තුළ දාන සීල භාවනා ආදී කටයුතු වල නිරත වෙනවා නම් වඩාත්ම සුදුසු බවක් පෙන්නුම් කරනවා. ගේදොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැවති ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතිනවා. ව්‍යාපාර කටයුතු, රැකී රක්ෂා කටයුතු, වෙළහෙළදාම් කටයුතු ඉතා හොඳින් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් මේ සතිය තුළ පවතින බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු බ්‍රහස්පති ගෝචර වීම සිදුවෙනවා තුන්වැන්නේ. ඒ වගේම චන්ද්‍රයා ගෝචර වීම සිදුවන්නේ දහවැන්නේ. ඔබේ රැකියාව අලුත් කර ගැනීමට හෝ රැකියාවේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ස්ථාන මාරුව සිදු කර ගැනීමට හා උසස් වීම වලට හේතු පවතින සතියක් මේ සතිය තුළ පවතිනවා. ගේදොර අලුත් වැඩියාවක් සිදුවීමට නියමිතයි. දරුවන්ගේ කටයුතු ඉතා හොඳින් ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා. උසස් අධ්‍යාපනය, උසස් රැකියාවන් වලට හේතු පවතින කාල සීමාවක්. ඒ නිසා දරුවගේ අධ්‍යාපන කටයුතු හරිහැටි නිවැරදිව මනා කළමනාකාරීත්වයක් සිදු කරනවා නම් වඩාත්ම හොඳයි. විශේෂයෙන් දරුවන්ගේ විෂයන් තෝරා ගැනීමේදී හරිහැටි බුද්ධියෙන් කටයුතු සිදු කරනවා නම් ඉතාම සුදුසු බව පෙන්නුම් කරනවා. හොඳයි, අපි මේ ලග්නෙන් ලග්නයට ලග්න 12ට පොදු වශයෙන් සතිය තුළ 2024 මැයි මාසයේ 26 වෙනිදාෙන් ආරම්භ වන සතියේ පලාපල ගෙනහැර දැක්වේ මේ පොදු පලාපලක් විදිහට ඉදිරිපත් කරපු ලග්න පලාපල සමහර විට මේ ඔබගේ උපන් දිනයට වන් වේලාවට අනුව වෙනස් වීමට හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අපි නැවතත් අස්විද ජ්‍යොතිෂ මැදුර සමග මෙවැනිම YouTube නාලික වැඩසටහනක් ඉදිරිපත් කරන තුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.